යිපවන් සුභ මධ්‍යහනක්. ඔබස්වදිින් රපහි මධ්‍යහන පත්විකාශය සමකින් මුලින් මපධානය ප්‍රෆී සිරස්තල වෙත. රටම ලොග්ඩවන් කිරීමක් නැහැ. අවශ්‍යඋුනොතුන් ප්‍රදේශ හුද කලාවට සූදානම්. කොවිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩි කෙරේ. වෙසක් සහ රාමසන් නිවසේ සිටම සමරන්නයි උපදෙස්. ආරක්ෂ කැමති දිවයිනෙන් පිටවයයි පළාත් කිහිපේකට අද පස්වරුවේ තද වැසි මුල්ම සඳගමනට එක් වු මයිකල් කොලිංස් ලොවට සමුදෙයි අපේ රටෙන් දවසකදී හඳුනාගත්ත වැඩිම කොරුුණා ආසාධිතින් ගන්න වාර්ත වනේ ඊයේ දවස තුළයි ඒ සංක්‍යාව එදහසාරසිය හැටහයක් මෙත අත්වේ මත වෙෙසක් උත්සවේ වගේම රාම්සාන් සැමරීම නිවැස්වෙල සිටම සිදුකරන්න කියලා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරල් විශේෂඥ ෛද්‍ය අසේල ගුණවර්දන හතා ජනතාවගින් ඉල්ලා සිටිනවා. එවගේම කෝரோණ ආසාධිත වුණයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානගන්න වැඩි කරන්නත් රජය පියවරාණන්තියනව කියලා යුද හම්දාපතිවරයා සඳහන් කලා. ිය තුළ මෙරටින් කොරුණ ආසාධිතින් එදහා සාර්සිය හැට හය දෙෙකු හඳුනා කැනනු අතර, ඉන් පහළුස් දෙෙනකු විදේශගතවට මෙරටට පැමි පුද්ගලින්. වැඩිම ආසාධිතින් පිරිස කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව දෙසය විසි අටක්. ගම්පහින් ආසාධිතින් දෙසිය නවයක් හා, කුන්නැගලින් ආසාධිතින් එක හත්තෑඇ දෙදෙෙනෙකු හඳුනාගැනුනා. යනු මේේදක්වා මෙරටින් හඳුනාගනැති කොරුණා ආසාධිතින් සංඛ්‍යාව, එක් ලක්ෂ හාර්දහස් නවසය පනස්තුනක්. ඒ අතුින් නවදහස් දෙසේ නවදෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. ඊ දිනේ ආසාධිතින් දෙසේ විසිහත් දෙනෙකු පූර්්ණ සේ ලබා, රෝහල්වලින් පිටවයාමත් සමඟ මේදක්වා මෙරට සේ ලැබු කොරුණා ආසාධිතින් සංඛ්‍යාව අනු පන්දහස් අසූතුනක්. තවත් කොරුණා මරණහයක් ද වාර්තාාවේති වෙනවා. සමගින් මෙරටසිදූ කොරුණා මරණ සංඛ්‍යාව හයිසේ හැට එකක් දක්වා ඉහලගයා. පැදරයන COොVID-19 නව වස් ප්‍රේදයට ගොදුරුවීමේ කණඩායමක් ලෙස ගැමිනි මවරුන් හඳුනාගෙන ඇති බව, ප්‍රසවාහා නාර්වේද විශෂන්න වෛදවරුන්ගේ විද්‍යාතනය පවසනවා. එහින් COොවිD්මර්ධන එන්නත ගැමනිි මවරුන්ට ලබාදීම සුදුසු බව එම විද්‍යායතනයේ අවධාරණය කරනවා. ජනගහනින් විශාල ප්‍රමාණයක් බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නවා මේ ප්‍රතිකාර ලබා ගැනීමේදී ඒ ගන්නා ප්‍රතිකාර. නිසි පරිදි ක්‍රමවත්ව පිළිවෙලට අර්ගෙන තමුන්ගේ ආහාර සහනිත් ඇවතුම් පැවතුම් පිළිවෙලට පවත්තාගෙනයමින් ඒ රෝග මනාව පාලනය කරලා තබා ගැනීම මේ අවස්ථාවදී වැදගත්වෙනවා. එක අතකින් ඒ නිසා කෙනෙකුට රෝහලකට පැමිණන්න තියෙන අවශ්‍යතාවය අඩුවෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා කොවිද්ධහනවය රෝග. බෝ නෝන රෝග සහිත කෙනෙකු බැලඳනොක් ඒගේ කෙනෙකුට ඇතිවන සංකුලතා වැඩිී ඒ වගේම ඒ වගේ කෙනෙක් මියයාමට තියෙන සම්භාවිතාවේ වැඩී. ඒ වගේම තමයි මේ අවස්ථාවදී අපි යන හැමතැනකම අපිට සබන්දාලා අතහෝදා ගැනීමට අවශ්‍ය පහසගන්න නැතිවෙන්න පුළුවන් ඒ නිසා නිතරම තමන් ගමන්බිමන් යනකොට තමුන් ලඟ. ඇල්කොහොල් අඩංගු අත පිව සුදු කරන ද්‍රාවණයක් තබාගැීම ඇල්කොහොල් සැනිටයි සේගත් තබා ගැනීම ඉතාමත්ම සුදුසු වෙනවා. ත්‍ර ොIட் மார்ධන என்னத்தைே දෙවන மாත්‍රාව ලබාதீීම මෙவ විට සිදුக்கරමින් පවතිனවා. ஈ දිனைவනවිට තුந்தහා ஹார் හතලිස් පස්தනකුට ඒ ලබාතිී ඇති බවයි වසග රෝග විද්‍යාශය පවසන්නේ. ரிஜவே ஆர் அமாரோகலே காரைமாண்டலேட்டு, ஸ்ரல் செனகா என்னத்தைே දෙවන மாත්‍රාව ලබාத்தீபு அது பெருவவே ஆரபவனா. ජයාාර්ය ලමරෝහල කාරරිමන්ය සඳහා පොවි 9 දෙවැනි මාත්‍රාව අධදිනේදී අප මෙම රෝහලෙදී ලබාදීමට කටයතු කරනවා දැනටනත් අපේ රෝහල්ල කාරිමන්ල අයින් අස්ථාවල් වලද රෝග්වැලදිෙන බවට වාර්තාාවල තියවා ඒ වලෙන රෝගින් අතරින් අපි ප්‍රධාන්සෙන් පෙනයෙන් පිලි මාතාව ය හතුමතන ලබ ොත්තා ඉවා ගණතාව මත යෝගගේම දරුවට කිරිදීමම ඒයට මේ රෝගය වලඳීම ප්‍රමණතයි වැඩි කියල පරෝහල්ල තුළ රෝගින් වාර්තාවීම පර වඩ වැඩුවීම අපට මේ පසුක සති දෙක තුළ දක්න්නර් ලබෙන සාමාන්‍ය දින රෝග පහකර වැඩි ප්‍රමාණයක් වාර්තායාවන යෝගේම කාරිමණලයක් සාමාන්‍යයෙන් ලෙක්කන කෝ වාර්තාාවීමක් සිද්ධ වෙන. ්‍රජ්ජාරය ළමා රෝහල තුළ කිසිදු කරා රෝගයකු නවාසික ප්‍රතිකාරන්නේ කොරන රෝගින් වනත්‍රවල්ලට යමු කරන. සාමාන්‍ය රෝී තත්්‍යයන්තිය නතාව රහට පැමිීමට බියවන්න එපා අපි පෑවිසි අතර පුරාවම දින හතේම ප්‍රතිකාර ලබා දෙනවා. මෙද විට ්‍රාමන ධාරී වසම්තිස් එකක් හොද කලා කර තිබෙනවා ඒ අද දිී තවත් ගාමි ධහරි වසම් හතක් හොද කලාකිරීමට පේවර ගැනීමත් සමඟයි. කවිත් 19 ප්‍රද්‍රම ලැක්වේ චාතික ක්‍රයන් විත මධ්‍යස්ථානය ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ ஸ்ட்ரிக்கே உப்புவேலி போොலிஸ்பල් ්‍රதேශே சுமே தங்கපුடு திருग्ராாமுல போොலிஸ் பල්්‍රதேේශே முදோவீ හා கொොவில் அடிமென்ම, லிங்க நகரරන ගग्ராம் ධধাරි වසம் මෙසේ හුද කලාකර ඇති බවයි. එம்ம்ම சீனவலாாய் போலிஸ் බ ප්‍රදේශே කவர்ට් ි குුடாාහා சேනவலாය ग्්‍රராம்නිධරිව සම්ද මෙසේ හුද කලාකිරීමටஐපිය වடගෙන තිබෙන්නේ. ඇතිවන්නතත්වේ මත යම්යම්ිස්ථාண்ட හුද කලා කළது, රටම හුද කලාකිර මක්සිද වන්නේ නැති බව යුදහමුදාපது ஜெනரால், ශාවෙන් ්‍රසල්වා මහතා අවතාරණ කලා. COV-19 වලැක්වීම මේ චාතික්‍රන් විත මධ්‍යස්ථානයේදී, මාත්‍ය ප්‍රධානින් සමඟ පැවතිස්සා කච්ඡාවකදී. මේ අතර නිරෝධහන නීති කඩකරන්න නීතර හැනට කොඩුකර ගැනීම මෙහුම්, දිවයින පුරා ක්‍රියත්මක බවයි පොලිසේ අවධාරණය කරන්නේ. බස්නාහිර පලාතර ඇතුවුවන හ පිටව ස්ථාන දුොල්හකදදි හමු රපි් ඇඩජන් පඩක්ණ සිදු කෙන බව, පොලිස්මමාධ ප්‍රකාශක නියෝච්ච පොලිස්පද, අජත් රෝහණ මහතාස ඳහන් කලා. කෝI රෝගය ව්‍යප්තුවීම පාලනය කිරීම සඳහා තෞදරෝටත් ශ්‍රී ලංකා පොලසිය විසින් විධ මෙහයුම් සිදුකනු ලබනවා. ඒ අතර අදදින දහවල් දොලාට විශේෂ මෙහෙම කාරම්භයනවා මෙහෙම ආරභවන්නේ බස්නාහිර පලාාතට ඇතුළුවෙන සහ බස්නාහිර පලාාතෙන් පිටවන ස්ථාන දොළහක් කාශ්‍රතව. මෙෙමෙන් බලාපොරොත්තු වෙන්නේ විශේෂෙන්ම බස්නාහිර පලාාතට ඇතුළුවන පිටවන පුද්ගලයින් අහාම් ලෙස රැපි ඩැන්ටිජන් රක්ෂණ සඳහා යොමුකිරීම නැවත දැනුම් දෙරතුරු ්‍රශ්නාහිර පලාාතට පිටවන්න සහ ඇතුළුවන ස්ථාන දොළහක් ආශ්‍රිතව ක්‍රාත්මකෝන් ලබනෝ මෙහිද අපි මහජනතාවගේ ඉල්ලා සිටිනෝ මේ මෙ හිල්ම සිදු කරන්නේ ඔබේ ගමන්බිවන් වලක්වන්න හනුවයි මේ මෙ එහෙම සිදු කරන්නේ කෝවි රෝගේ ්‍යාප්තවීම පාලයට ඒ නිසා ඔබගේ සහයෝග අත්‍ය වශ්‍යයි. ඔබගේ යම් සහයක් අපේක්ෂා කලෝද ඒ සහය නිරාත්තරයෙන් ලබා දෙන්න. ලොපුරා වාර්තාවන කුරුණ අසාධතින් සංඛ්‍යාවද. කටි පහළව ඉක්මවාතිබෙනවා එයනු මෙතෙක් වාර්තාාවී ඇති කරුණා ආසාධිතින් සංඛ්‍යාව පහළුස්කෝටි දෙ ලක්ෂ දහසේ දහස් පන්සිය අනුවක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව තිෙස් එක්ෂ හැට්තුන් දහස් අටසි හැත්තෑඇතුනක් ගෙවුණු පැවිසි හතර තුළ ලෝපරා රටවලින් කරரோුණ ආසාධිතින්ටලක්ෂසූ පන්දහස් හයිසිය හතරක් හමුවී ඇති අතර එම කාලේ තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව පහළුස් දහස් දෙසය අසූ හතරක් ගතුූ පැවි හතර තුළ ඉන්දාවෙන් කොරரோුණ ආසාධතින් තුලක්ෂ හත්තෑ නවදහ සාටසය පනස් නව දෙෙනෙකු සහ, මරණ තුන්දහ සයිසිය හතලි සතක්ද බ්‍රසිලෙන් ආසාධිතින් හැත්තෑ හදහස් දෙසය හටහයක් සහ මරණ තුන්දහස් දනමයක් ද වාර්තාාවී තිබෙනවා. ගෙවුණු පෑවිසි හතර තුළ අමරිකාාවෙන් ආසාධිතින් පනසයිදහ සයිසිය හතරක් සහ, මරණ නමසය පනස් හතරක්ද. රුසියවින් ආසාධිතින් හදහස් අටසය හතලිස් අට දෙනෙකු හා මරණ තුන්සි අසූ හතක්ද වාර්තාාවී ඇති බවයි විදස්මාධ්‍යය පෙන්වා දෙන්නේ. චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වේයි ෆෙන්හ මහතා නිල සංචාරය අවසන්කර අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියා. චීන ආරක්ෂකමාතතිය ජෙනරල් වේ ෆෙන්ග් මහතා දෙදින නිලසංචාරයක් සඳහා දිවයිට පැමිණියේ පෙේධාරාත්‍රියෙයි. කටුනායික ජාතන්ත ගුවන්තොටපොලේදී ඒ මහතා හර සරින් පිළිගැනු ලැබවා. ීන ආරක්ෂකමා තිවරයා හත් ජනාතිපති ගෝට බෙරජපක්ෂ මැතිතුමා අතර හමුදසිද ගුණේ ඊයේ පෙවරුවේ ජනාතිපති කාරයාලේදේ. ජනාතිපතිතුමා සමගමෙන්ම දෙරට අතර සහන්ධතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් වූ බවයි චීන ආරක්ෂකමා තිවරයාම හිදී පැබසේ මෙ මහමුව සනිටුහන් කරමින් එමහතා විශේෂ ආරාධතින් සඳහා වූ සමරු පොතහි සටහනක්ද තැබවා. යාත්‍රචීන ආක්ෂක මතතිවරයා අග්‍රමාතති මහිදරාජ පපක්ෂ්‍ර මැතුමාද මුණ ගැසුන. මෙහිදී අගමතතුමා පැවසුවේ පසුගේ සතිිකිහිපේතුළු COොID-19 නසාධතින් වැඩිව්වද රටේ ආර්ථික හා සාමාජියය බලපෑම සලකා බලා මුළු රටටම අගුළු නොදැමීමට රජයක් ලෙස තීරණය කළ බයි. කුරුණා පාලනයට මෙතෙක් ලබාදුන් සහයට ප්‍රසාධය පල කළ අග්‍රමාතිවරයා, ඉදිරියටත් ඒ සඳහා සහයෝගයා පේක්ෂා කරන බවද සඳහන් කලා. ලොවපුා ආයුජකින් ශ්‍රීලංකාව කරහි ආකර්ශණය කර ගැනීම සඳහා, චීනයේ සහය බලාපොරොත්තු වන බවද අග්‍රාමාතිවරයාම හිදී පැවසවා. ී අක්ෂ ම ගේ හ මන් ල චාය අවසන් කරම කරන බඩා න න්ත ගන් ො පක් හ ම ර පක්ෂ හ ො ැසුන පවතින කොරන වසංගතය හමේ එවගේම ජාතයන්ත අයියෝග හමේ චීනය බට ලබාදන සහයෝගේ මද ග ලක් කට අවස කරම ම ේ පන්ග හ ද හ නය බඩා න ාතන්ත ගන් ල මන්ගේ පට තුගේ ම පෙ හ ර ග න්. ජාතින් අතර අසමගිය ඇතිවන අයුරින් ව්‍යාජ පුවත් පළ කලායකු අතරංගුවට ගෙනැතිබෙනවා. ගම්පොල පොලිස් වසමේ කහට පිටිය ප්‍රදශයේදී මේ මෙලෙස අතරංගුවට ගෙනඇත්තේ දහ නවහැවරිදි තරුණයකුයි. त ලಯों से හ ಾජ පුවත් ප प्रචාරය කිරීමට යොදාගත් ංග දුරකතනේද අතරංගුට ත් පවයි, ො ස් मा ති प्रකාශක ියෝජ ොිස්පති, ත ජ रोහ ण හතා किා සිටියේ. ්‍ය අම්මාකාරයකට ව්‍යාජ පුවත් පල කරන්නේ නම්.ඒවගේම ව්‍යාජ තොරතුරු නිර්මාණය කරන්නේ නම් එය දළුවම් ලැබි හැකි වරදක්වෙනෝ ජාතින් අතර ආසමගිය වෛරය දවේශය ආගම්මත ආසුමගේ වෛරයේ දේශ ඇති කරනව නම්. එවැනි පුවත් සම්බන්ධයෙන් ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කිරීමට ශ්‍රීලංකා පොලිසිය පසුබට වන්නේ නෑ. එඒවගේම සිවිල්ලා දේශපාලන යිතිවාස කම්පිබඳ අන්තර්ජාතික සම්මුති පනතය තුන්වෙනි වගන්තියනුව. ජාතින් අතර විංවාදය ඇතිකිරීම වරදක්වෙනෝ මෙවැනි කරුණු සම්පන්ධයෙන් නිරන්තරයෙන් පියහදාානින් පසුවවා එනිසා අසත්‍ය දවේශසාහගත ප්‍රචාර පැතිරවීමෙන් වලකින් ලෙසට ඉන්න සිහ.. උතුරුම් මුහදේදී ගරූපියල් කෝටි හතකට අධික වටිනාක මක් සහිත කේරල ගංා කිලග්‍රම් දෙසේ හතලිහක් අතරංගොට ගන්න නාවික හමුදාව සමත්තුනා. ාපනය සිල්ලාල ප්‍රදේශයට ඔබෙන් වූ මුහු තරේ සිදුකළ නවික මෙහෙුමකදී මෙම කේරල ගංචාතෝගේ සොයාගත් බව නවික හමුදාව සඳහන් කලා. මලු හතක බාති වූ එම කේරි ලගචාතගේ kiloලෝග්‍රම් දෙසේ හතලිහයි ග්‍රෑම් නසේ පනහක් වනවා. එහි වටිනාක රපියල්මලියන හැත්තඇත් දෙකට අධක බවයි නවික හමුදාව සඳහන් කළේ සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේධානුක මනේ කරමින් සදුකළ මෙම මෙහෙේදී නවික හමුදා භහරයට ගත් මෙම ගංචාතගේ ගිනි භාාව ශකිරීමටයිපියෙවරගැනු. ෙනෙකුට තමන් සතු වටිනාම වස්තුව තමන්ගේ ඇස් දෙක කියන එක අපි හැම කෙනෙක්ම පිළිගන්න කරුණාක් ඒ නිසායි ඕනම වටිනා වස්තුවක් ඇස දෙක වගේ රැකගන්න කියන්න අපි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි මේ ඇහැක වටිනාකම අපට හරියටම වැටහෙන්නේ කවද හරි අපේ ඇහැක පෙනීම නැතිවෙලාගේ දවසකට අයයි. ලින් ිඳු වැැව පලුගුල්ලෑ ගමේජීවක්ත්වන දහතුන් හැවිරිදි ජීවන්තරත්නා එක දරුවා දැසින් ලොව දකින්නට කාගේ හෝ පිළිසරනක් ඉල්ලා සිටින අයිුරු සමාජ මාත්‍යයවල දැකගන්න ලැබුණක්. මගේ නම ජීවන්තරත්නා එක මගේ අම්මඉතාත් අඩයි අමාරුයි අයි අරත් නමාරුයි මගේ ඇස්පේනෙත් නෑ ඕනෑ. මේ දසුන එත ගැනු අග්‍රාමාත්‍ය බාලපපුතු රෝහිත රාජපක්ෂ මහතා මේ සංවේදී පුවතසිය මෑැණියන් වූ ශ්‍රම්ති රාජපක්ෂ මහත්මියන්ට සැලකර සිටිය. ඒ මේ දරුවා කෙරෙහි හද පතුලෙන්ම ඇති වූසානුකම්පිත හැඟීම පෙරදැරිකරගෙනයි. ඇසක් ඉල්ලා හඬනගෙන මෙම අසරන දරවාගේ වීඩියෝ දර්ශන දැකීමේ, ශිරන්තරාජපක්ෂ මහත්මියද අතිශවයෙන් සංවේදී වූයේ ඇය දරුවන් කෙරෙහි නිරතුරු දයාව අනුකම්පාව දක්වන මවක්නේ සාමයි. හ. ඒචරි ැ හ රාජපක්ෂ මහත්මියගේ මෙහෙවීම මත කොළමට ගෙන්වාගත් ජීවන්ත දරුවා කොළඹ නයිනරෝගය ශාලාවේදී පරීක්ෂණ ගණනාවකට ලක්කිරන්නේ වෛ්‍ය නිර්දේශානු වයි. එයන්ුව බද්ධකිරීමකින් තොරව දරුවාගේ එක් ඇසකට පෙනිීම ලබාදීමට, දේරික කාලීන ප්‍රතිකාරවලින් හැකි බව වෛ්‍යවරුන් පවසනවා. සියලු බරපැන දරමින් ප්‍රතිකාරසනහා යමු කළ ජීවන්ත රත්නායක දරවා ඉන් මාස කිහිබේකට පසු. අලේග හමන්දිරේ දේශුන්ති රාජපක්ෂ මහත්මිය මුණ ගෙන්නේ සියයට තිහකට වඩා වැඩි එක් ඇසක පෙනුමක්ද සහිතවයි. ඔහු එම ඇසිල් ලොව දකිමින් පොතපත කියවන්නට රූපවාහිනය නරමන්නට මෙන්ම තවත්බොහෝ ක්‍රියාකාරකම්වලට හරුුවවෙමින් සිටිනවා. ජීවන්තකි ප්‍රතිකාර තවමත් අවසන්න හැ. හු වරින් වර කොළමට පැමිණෙන්නේ වෛදි පරීක්ෂණවලට ලක්වීමට සහ අවශුද්ධ ලබා ගැනීමටයි. එසේ පැමිණෙන ඔහු අත්වලක් නොමැතිව අරනේග හමන්දිරයට පයි තබන්නේ ඇසක් ඉල්ලා හැඩුවත් තමාට ඇසක් ලබාතමින් ලොව දකින්නට වරම්මුදා කළ ශිඩන්තිරාජපක්ෂමහත්මියයට තම හර්දයාංගම ස්තතිය පුදකිරීම සඳහායි. පලත්කිහිපේකට අද සවස් කාලේ හෝ රාත්‍රී කාලයේ වැ හෝ ිරුම් සහිත වැසි ඇවිය හැකි බව කාලකුණ වි්‍යාධපාර්මේන්තුව පවසනවා මධ්‍යම සබරගමුව දකුණ වූව උතුරුම ඇද සහ නැගෙනීර පලාාත්වලත් වෞ්‍යියාව සහ මුලති උ දිශත්‍රික්ක වලත් මෙලෙස වැසි ඇතිවන පයි කාල්කුණ විද්‍යා දෙපර්තමේන්තුව පවසන්ඩි. බස්නාහිර සහ දකුණු වෙරලබඩ ප්‍රදේශවල උදේ කාලේදීද වැසි ඇතිවිය හැකි. ඇැම් ප්‍රදශවලට මිලිමිට පා ඉක්මූ තර්මක වැසි ඇතිවේහැකි අතර එවිට තවකාලික තද සුලං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකිම වයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර පුත්තලම සිට කොළඹ ගල්ල ස හම්මත්තට හරහා පොතුවිල් දක්වා මුූතු ප්‍රදේශ විටින් විට රළුුවන අතර සැසෝ මූදු ප්‍රදේශ මද වශයෙන් රලුවේ. ද වැසි ඇතිවිට තද සුලංද ඇතිවිය හැකි. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවියකි බවද කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පූතත් සම්ගීින් සවා අදිරු පහනි මධ්‍යහන පර්ත්විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසාක්.